කොහොමරි ගෑස් එකක් හොයාගන්න වෙනවා. ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලා ගන්න වෙන්නේ. යා. මේ ඇමතිවරුන් තේරුම් ගන්න ඕනේ අද මේ පොහොර ප්‍රශ්නයක් උනේ හින්දා රසායන පොහොරක් නැති වෙලා කාබනික පොහොරක් නැති වෙලා මේ පොහොර ගැටලුව නිසා නිෂ්පාදනය අඩු වුණා. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ පැහැදිලිවම මිල ගණන් ඉහළ යනවා. ඒක වුණා මිසක් මේ කොවිඩ් වසංගතයක් නෙමෙයි. ඒක ඒ විතරක් නෙමෙයි මේ ඇමතිවරු කියන කතා කියලා. ජනවාරි මාසේ ඉඳන් ගෙවත්තේ වගා කරන්න පටන් ගන්න. මේ ආණ්ඩුවක් ඇමතිවරයෙක් ඉන්න ඕනේද මේ ගෙවත්තේ වගා කරන්න කියන්නේ. එහෙනම් මොනවට දාණ්ඩු? දැන් මේගොල්ලෝ ආවේ කොහොමද? ඈ ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ගණන් වැඩි වෙනවා කියලා. අද මේ මේ රටේ මිල ගණන් වැඩි කරෝතින් එහෙම ආණ්ඩුවක් ඕනේද? එහෙම තමයි කියලා මේ රටේ ජනතාව රැවට්ටුවේ. අද කියනවා ගෙවත්තේ වගා කරන්නලු. ඒ විතරක් නෙමෙයි ඇමතිවරු කියනවා ඔව් පොහොර සමහර ඇමතිවරු කියනවා ඔව් පොහොර අර්බුදයක් තියෙනවා. පොහොර ටික අපිට ලබා දෙන්න බැරි වුණා. ඒ පොහොර කළු කඩේ මිලට ඉතාම දරුණු විදිහට මිල ගණන් ඉහළ ගිහිලා කියලා. ඉතින් මේ ඇමතිවරු ඕක කියන්න නෙමෙයි නේ ඉන්නේ. ඇමතිවරු අද ඇමතිවරුන්ගේ ප්‍රශ්න ටික රටේ ජනතාවට කියනවා. අද ඇමතිවරු ඇමති මණ්ඩලයේ ඉන්නේ මේ රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. මේ රටේ ප්‍රශ්න ජනතාවට කියන්න. ඒකින්ද අපිට මේ අපි හොඳට දන්නවා මේ රටේ තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. ඒකින්ද අපිට කියන්න දෙයක් නැහැ. ඒකට විසඳුම් ටික ලබා දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඉදිරියේදී කල්පනා කරලා බලන්න මේ විදිහට අපි ගියෝතින් මේ ප්‍රශ්න ආරම්භක තත්ත්වයේ පමණයි 2022 වර්ෂය මීටත් වඩා අමාරු වෙනවා. මිල ගණන් මීටත් වඩා ඉහළ යනවා. මේ ඩොලර් නැතිකම ඩොලර් හිඟය මීටත් වඩා අර්බුදකාරී තත්ත්වයකටපත් වෙනවා. ඉදිරියේදී මේ රටේ ඉන්ධන ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ටික ගන්නත් ඉන්ධන නැති තත් මේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ටික ගන්නත් මේ රටේ ඩොලර් නැති වෙන තත්ත්වයකටපත් වේවි. එතකොට මේ ඉන්ධන නැහැ කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ විතරක් නෙමෙයි ඒක බලපානවා ඉතා පැහැදිලිවම විදුලියට. මේ ඉන්ධන මේ රටේ අත්‍යවශ්‍යයි. මේ ඉන්ධන ටික ගේන්න ප්‍රමාද වුණොත් විදුලි කප්පාදුවක් සිදු වෙනවමයි. මේ නාගරික ප්‍රදේශවල විදුලිය නැති වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ජල පහසුකම් ටිකත් නතර කරන්න වෙනවා. ඒ පොම්ප ඒ සියල්ලම නතර කරන්න වෙනවා. ඒකින්ද මේ ආණ්ඩුවේ මේ නොහැකියාව නිසා ඉදිරියේදී අපිට ඉන්ධන ටික නැති වෙනවා, විදුලිය නැති වෙනවා, ජලයත් නැති වෙනවා. ඒ ගැන තවම තීන්දුවක් අරගන්නේ නැහැ. ඉන්ධන අර්බුදයක් එන එක කිසිසේත්ම නතර කරන්න